සුබ දවසක් සියලු දෙනාටම වෙජිරස් YouTube channel එක බලන සෑම දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙජිරස් YouTube channel එකෙන් අද මම ඔයාලට ගෙනාවේ හිඟුරල කටලට් එකක් හිඟුරල කියන්නේ ප්‍රෝටීන් බහුල ශරීර ශක්තිය වර්ධනය කරන විශේෂයෙන් ගැබඩි මාවරුන්ගේ කල්ලය වර්ධනය කරන උදව් උපකාර වන ඉතාමත්ම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු දේශීය අල වර්ගයක් ඔයාලා හිඟුරල කාරියක් විදියට හෝ නැත්නම් තම්බල කට සම්බලයක් එක්ක වගේ ආහාර ටික කරගෙන ඇති නමුත් මට හිතුණා විශේෂත්වයකටත් එක්ක හිඟුරල කට්ලට් එකක් හදන්න ඕනි කියලා. තවත් විශේෂත්වයක් තමයි මම මේ හිඟුරල කට්ලට් එකට දම්බල ඒ වගේම පැණි තොරකොළ එක් කරගත්තා. මම හිතනවා ඔයගොල්ලෝ පැණි තොරකොළ කාලා ඇති කියලා. පැණි තොරකොළත් ඉතාමත්ම ප්‍රෝටීන් සහ විටමින් සි කැල්සියම් වලින් බහුල කොළ වර්ගයක්. ඉතින් මම මේ කට්ලට් එකට සිහින්ව කපාගෙන පැණි තොරයි දම්බලයි දෙක එකතු කරගෙන තිනවා. ඉතින් මම හිතනවා ඔයාලට පුළුවන් වෙයි අලුත් අත්දැකීමකට මේ වගේ හිඟුරල කට්ලට් එකක් හදලා රස බලන්න. දැන් අපි බලමු හිඟුරල කට්ලට් එක හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ හිඟුරලයක් අරගෙන මේක හොඳට සෝදලා පොත් ඉවත් කරලා සිහින්ව කපාගෙන ස්ටීමර් එකේ තම්බා ගන්න මෙන්න මේ ආකාරයට. දැන් මම මේ ස්ටිම් කරලා තම්බගත්ත හිඟුරල ටික මේ ආකාරයට හොඳින් පොඩි කර ගන්නවා. ඒකට මම ලුණු කුඩු තේ හැන්දක් විතර දැන් එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් විතර මේ විදිහට එකතු කර ගන්නවා. සිහින්ව කපාගත්ත අමුමිරිස් කරල් 4-5ක් මම මේකට එකතු කරගත්තා. ඔයාලගේ හිඟුරල ප්‍රමාණයට අනුව අමුමිරිස් එකතු කර ගන්න. දැන් එක හොඳින් මේ විදිහට කලවම් කර ගන්න. දැන් මම සෝස් පෑන් එක ලිපෙන් තියලා එක ටිකක් රත් වෙන්න හැරලා ඒකට ගිතෙල් තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ගිතෙල් ටික රත් වීගෙන එනකොට මුලින්ම එකතු කරේ ඉඟුරු ටිකක්. ඊට පස්සේ එකතු කරා සුදු ලුණු ටික. ඒක හොඳින් කලවම් කරලා ඊට පස්සේ මම ඒකට එකතු කරගත්තා සීනුව කපාගත්ත බීලුණු ටික. ඒ ටිකත් හොඳින් බැදීගෙන එනකොට මම රම්ප කරපිංචි ටිකක් එකතු කරගත්තා. දැන් හොඳින් මේ මිශ්‍රණය කලවම් කරගන්න. මේ විදියට කලවම් කරලා බැදෙන්න හරින්න. දැන් මේක බැදීගෙන එනකොට මම මේකට දම්බල ටික එකතු කරගත්තා. මේ තියෙන පැණි තොරකොළ ටික. මේ පැණි තොරකොළ මං හීනට කපාගෙන තියෙන්නේ. දැන් මම මේ පැණි තොරකොළ ටිකත් මේ විදියට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරනවා මේ විදියට. ඊට පස්සේ මම අර සිහින්න පොඩි කරගත්ත ඉඟුරල ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මට හිතෙනවා ගම්මිරිස් ටිකක් මදි වගේ කියලා. ඒක නිසා මම ගම්මිරිස් තේ හැන්දක් විතර අහපෝ එකතු කරගත්තා. දැන් මිශ්‍රණය හොඳින් රත් වුණා. සුවඳක් එනවා. මම දැන් මේ මිශ්‍රණය ලිපෙන් මෙදි ඉවත් කරගත්තා. දැන් ඉවත් කරගත්තට පස්සේ මම දෙහි ඇඹුල් ටිකක් මේ මිශ්‍රණයට කලවම් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම මේ ආකාරයට කට්ලට් බෝල හදා ගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක සයිස් එකකට කට්ලට් බෝල හදා ගන්න පුළුවන්. දැන් මම කට්ලට් බෝල ටික හදාගෙන ඉවරයි. දැන් මම පිටි මිශ්‍රණය හදා ගන්න යන්නේ. මුලින්ම මම භාජනයක් අරන් ඒකට පාන් පිටි ටිකක් ලුණු කුඩු ටිකක් කහ ටිකක් මේ විදිහට එකතු කරලා ඊට පස්සේ වතුර ස්වල්පයක් දාගෙන මේ ආකාරයට උකුවට පිටි මිශ්‍රණය හදා ගන්නවා. දැන් කට්ලට් බෝලයක් අරගෙන පිටි මිශ්‍රණය දවටලා ඊගාවට බිස්කට් කුඩු වල දවට ගන්නවා මේ විදිහට. දැන් තෙල් තාච්චි ලිපේ තියලා මම හිමිහිට කට්ලට් එකක් ඉස්සලාම බැද ගන්නවා මේ විදිහට. දැන් මම කට්ලට් දෙක තුනක් එකතු කරලා තියෙන්නේ. දැන් බලමු අපේ කට්ලට් එක. හොඳ රන්වන් පැහැයකින් යුතු ලස්සන කට්ලට් එකක් අපිට හදා ගන්න පුළුවන්. මේ තියෙන අපේ හිඟුරල කට්ලට් ටික හරිම සුවඳයි. ඒ වගේම ගුණාත්මක භාවයෙන් රසවත් භාවයෙන් ඉතාමත්ම ඉහළ හිඟුරල කට්ලට් එකක් අපි ඉතාමත්ම ඉක්මනින්ම හදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් ඉතාමත්ම රසවත් වූ හිඟුරල කට්ලට් එකක් හදාගන්න.
වෙදිරස YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා යන්න අමතක කරන්න එපා. මේ විස්තර ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් comment කරගෙන යන්න. ගිහින් එන්නම් තවත් අලුත් video එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඔබ සැම දිනාටම සුබ දවසක්.